Enjoy 1% merchant commission when you accept Lankapay cards. Contact these banks today. වන්ත ආටිකල් එකේ කාටුන් එන්න අද කාටුන් ගෙනෙම ආරම්භ කරන්නේ. පුදුම ඉන්ද්‍රජාලිකයෙක් මැජික් කාර් එකක් විදිහට තමයි මෙයා වඳුන්නන්න තියෙන්නේ. එක පැත්තකින් ඉන්දියා බැලන්ස් කරලා මේ අතින් චීන බැලන්ස් කරලා ඒ ඔක්කොමත් එක්ක ඇමරිකාවත් බැලන්ස් කරලා කකුලෙන් අරන් ගිහිල්ලා යුරෝපා ඕස්ට්‍රේලියාවත් බැලන්ස් කරලා තව පුළුවන් ඇංගිල්ලකින් බංග්ලාදේශෙත් බැලන්ස් කරන්න පුළුවන්ද කියලා බලනවා. මෙහෙම ණය ගැනිල්ලක් 7-7ක් මොළ 7ක් අනේ ඇත්තටම වැඩ 7ක් රටවල් 7ක් බැලන්ස් කරනවා කියලා තමයි අද මේ කාටුනේ නම් කියලා තියෙන්නේ. මේ අතර අද දරන වෙබ් අඩවියේ කාටුනේ අනේ බලන්නට බලන්න වෙච්ච දෙයක් පැජට් පාරේ තියෙන පැදුරු කොට්ට ඔක්කොම අකුලගෙන පොළොන් නරුවටම යන්න වෙනවා කියලා කියන්නේ හිටපු නිරිඳට වෙන දේ තමයි මේ කියන්නේ මා ඉතින් යන්න යනවා මට යන්න අවශ්‍යයි කියලා කියන්න පුළුවන් එහෙම නැත්නම් ඇවිදන් ඇවිදන් යනවා මා පොළොන් නරුවට කියලා කියන්නත් පුළුවන් හුරේර කාටුනිය පක්ෂ 11 වෙනම මැයි දිනයක් පවත්වනවලු ගෝල් ෆේස් එකේ දන්නේ නැති යන්නේ නේද හුරේර හන්නේ මේ කාටුන් රෝහිත අබේගුණවර්ධන කියන ආර්ථික අර්බුදේ නිර්මාණය කළේ කවුද කියලා ජනතාව දන්නවලු අපි නම් දන්නෝ කියන්නේ නැහැ කියලා තමයි මේ කියන්නේ. අනුර තේනුවරගේ කාටුනේ කියන්නේ තවත් ඉන්ද්‍රජාලිකයෙක් ගැන තමයි මේ ඔක්කොම පහළ වෙන්නේ බලාපොරොත්තු තියන් ඉන්නේ. ඒ වගේ ඉන්ද්‍රජාලික වැඩ කරන්න පුළුවන් කට්ටිය ගැන තමයි. රනිල් රට බාර ගත්තොත් පැය 24න් පෝලිං අවසන් කරනවා කියලා වජිර කියනවා. ඕන් රීන් පෝකේස්වා ඔක්කොම කියලා ඉවරලා නැති කරයිලු. ඉතින් මේ ඉන්ද්‍රජාලික ක්‍රියාවලින් මේ වගේ දේවල් වලින් මේ රටේ තියෙන ප්‍රශ්න ගොඩ දාන්න බෑ. එහෙම පුද්ගලයන්ට බෑ. මේ ක්‍රමවේද හදන්න උත්සාහයක් නැති එකයි කනගාටුයි. කරුණ අංජනගේ කාටුනේ රාබි පුමියෙක් පොල් ගහ යටට ඉවෙලා රා කාලේ ළඟ තියාගෙන මෙහෙම කියනවලු ආණ්ඩුවේ බහුතරය නැති කරනවා. එයා නිකන් විමල් වීරවංශ හිටපු ඇමතිතුමා වගේ කියලායි දිනමින කියන්නේ. කියලා වැඩක් නැහැ. පැය 3හමාර 5හමාර වුණා. 5හමාර 6හමාර වුණා. දැන් 7හමාරක් වෙලා. බය වෙන්න එපා. පැය 24කට වඩා නම් ලයිට් කපන්න අපි කොහොමවත් ඉඩ දෙන්නේ නැහැ කියලා අද ඇමතිතුමා කියලා තියනවලු. ඔව් ඉතින් කොහොම ගැපුවත් කපන්න පුළුවන් පැය 24නේ කියලාත් කියන්න පුළුවන්. අද ලුණු සංස්ථාව මිලියන ගානක ලාභයක් ලැබල ලාභ නැතයි ගොඩක් ගෙවල් වල දැන් කන්නේ ලුණුයි බතුයිනේ කියලා කියනවා. මෙන්න බෙන්පියා සිකියුරිටි මාමේ මොකද අද මේ ඔෆිස් එක වහලා රජේ කාර්යාලයට ගිහිල්ලා. අද සතිය දිනක් වුණාට වහන්න උනානේ ඔෆිස් එකේ නෝනලා ගිහිල්ලා ගෑස් පොලිමනේ මහත්තුරු ගිහිල්ලා භූමි තෙල් පෙට්‍රල් පොලිමනේ ලොකු මහත්තයා ගියා ජෙනරේටර් ඩීසල් ගේන්න පොලිමට. ඉතින් එහෙම ගත්තම අද දවසේ ඔහොම වෙනවා. දාසගේ කාටුනේ කියන්නේ බහුතරය හොයන්නට ඔන්න වදේට දුන් අල්ලනවා. බලමු ඉතින් මැස්සො ටික නැත්තම් බඹරු ටික දෙබරු ටික කොහෙට යයිද කියලා. අද පලාමල්ල ලයිට් කපන්නට කෙප්ප කෙලින්නට මුළු ලංකාවම අඳුරෙහිලා චේතිය රජ්ජුරුවොයි මේ එන්නේ හිටපල්ලා නිශ්ශබ්ද වෙලා බලන්නේ රජ්ජුරුවෝ කවුද අද ලොකුගේ රජ්ජුරුවෝ වෙනවා අනේද කියන්නේ තලන්ගේ කවිය බොරුවට මැති සබේ පුප්පන මුත් ගිරිය පසුකොට ගෑස් තෙල් පෝලිම් ඇති හරිය රජේ කිසිම జగතෙකු හට යනු බැරිය එහෙනම් බලාගත හැක සිදුවන හරිය කාටුනෙන් කිය. Join us hotelshippo.com your local booking partner.